ආයුබෝවන් ක්‍රීඩාශීලී සුබ දවසක් ඔබට. අදත් ලංකාදීප පිටියට අවතීර්ණ වෙන තමයි මම සූදානම් වෙන්නේ. මම පිටියට අවතීර්ණ වෙන දානියම නෙවෙයි ඔබට සුපුරුදු චරිතයක් එක්ක. ඒ තමයි මම ඔහු මෙහෙම හඳුන්ලා දෙන්න. 2009 2010 කාල වකවානුව තුල ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරපු ක්‍රීඩකෙක්. ඒ වගේම එක් දින තරගාවලි සහ T20 තරගාවලි වලට දායකත්වය ලබා දුන්නු කෙනෙක්. ඔහු වමත් පිතිකරුවෙක්. ඒ වගේම තුන් ඉරියව් ක්‍රීඩකෙක්. ඔබ දන්නවා දැන් කවුද කියලා? ඒ තමයි මුතු මුදුලිගේ පුෂ්පකුමාර මහතා. ආයි බණ ඔබතුමාට. මම මෙහෙම අපේ කතාබහ පටන් ගන්නම්. ඔබේ ආරම්භයත් සමග ඔබේ ආරම්භ වෙන්නේ ඔබේ ක්‍රීඩා දිවි ආරම්භ වෙන්නේ ආනන්ද විද්‍යාලයේ. ඒ ආරම්භය ගැන කතා කළොත් කොහොමද? මම පාසලේදී ක්‍රීඩා කරන්න පටන් ගත්තේ අවුරුදු 13න් 15 ඉඳන්. ඒ වගේම 15න් 15, 17න් 15, 19න් 15 අවුරුදු 4ක් ක්‍රීඩා කරා. අවසාන වර්ෂයේදී කණ්ඩායමේ නායකත්වය දරුවේ උනාට ඉතින් තරඟ පහේ ක්‍රීඩා කරන්න හම්බුනේ. අවුරුදු 19න් 15 නැෂනල් ටුවර්ස් දෙකක් තිබ්බේ හින්දා මට මැචස් පහේ ගන්න හම්බුනේ ස්කෝලේදී. එතනින් එහාට ඉතින් ක්‍රිකට් එක ක්ලබ් ක්‍රිකට් එක ස්ටාර්ට් කරා කෙලින්ම කෝල්ස් ක්‍රිකට් ක්ලබ් එකත් එක්ක. ඔව් එය පටන් ගන්න ආරම්භයත් සමග ඔබ 19 දී වගේ ආරම්භ වෙන කබල ඉතින් ස්ප්‍රින්ට් කෝච් සඳහා ඔබ අයදුම් කරනවා. නමුත් ඒ අවස්ථාව ඔබට අහිමි වෙනවා. ඒක ඔබේ ජීවිතේ ටර්නින් පොයින්ට් එකක් කිව්වොත් හරි. ඒ කොහොමද ඒක සිද්ධ වෙන්නේ? ඇත්තටම මම 2012 තමයි ක්‍රිකට් නවත්තන්නේ. ඉතින් පුහුණු කරුවෙක් විදියට 2013 මම ආයි ස්ටාර්ට් කරා කලම්බ කෝල්ස් ක්‍රිකට් ක්ලබ් එකත් එක්කම. ඉතින් අවුරුදු 6ක් එකතන පුහුණුකරුවෙක් විදියට ඉඳලා ඉවර වෙලා ඉතින් ඔපචුනිටි එකක් ආවා අයදුම් කරන්න. ඒ අයදුම් කරාට ඉතින් හම්බ වුණේ නැහැ. ඉතින් ඒ අතරතුරම මට කුවේට් වලින් ඔපචුනිටි එකක් ආව වෙනවද කියලා ඉතින් මම ඒක ඇක්සෙප්ට් කරා. ඔබ දැන් කුවේට් ජාතික පුහුණුකරු. ඔබ කුවේට් ජාතික පුහුණුකරුවන් ආරම්භ කරනකොට ඔබ කුවේට් ජාතික කණ්ඩායම ICC රෑන්ක් වලින් බොහොම පහළ අගයක් හිටියේ. දැන් අද වෙනකොට ICC රෑන්කින් 25 රෑන්කින් වල ඉන්නවා. ඉතින් මේ තත්ත්වයට ගේන ඔබ මොනවද කරේ මේ කුවේට් වලට ගිහිල්ලා? මම ස්ටාර්ට් කරද්දී අපි ICC රෑන්කින් වල හිටියේ 30. ඉතින් මම 2019 තමයි ජොයින් වුණේ. 2020 ACC ක්වොලිෆයර් එකක් තිබ්බා, රීජන් ක්වොලිෆයර් එකක්. ඉතින් ඒ තරගාවලිය විතරයි 2009 ඉඳන් 2020ට හම්බ වුණේ. කොරෝනාත් එක්ක අවුරුද්දයක් විතර ක්‍රිකට් නතර වෙලා තිබ්බා. ඒ වුණාට ගොඩාක් පුහුණුවෙන් මෙහෙම කරා. අපි කණ්ඩායම තෝරගෙන ඉද්දි ක්‍රීඩකයන් 20ක් අපි කොන්ට්‍රැක්ට් කරලා තිබ්බා. ඉතින් ඒ ප්ලේයර්ස්ලත් එක්ක ගොඩක් පුහුණුවීම් කරා ඒ අවුරුදු දෙක තුන ඇතුළත. ඉතින් ඒකේ ප්‍රතිඵලයක් විදියට දැනට අපි රෑන්කින් වල 25 ඉන්නවා. පුෂ්පකර මහතා, ක්වෙට් රටේ පුහුණු වීම කරන එක අපේ ශ්‍රී ලංකාවේ පුහුණු වීම වලට වඩා ගොඩක් වෙනස්. ඒ රටේ ක්‍රීඩකයින් වෙනස්, ප්ලේග්‍රවුන්ඩ් වෙනස්, සම්පත් පවා සීමිතයි. එතකොට කොහොමද ඔබ මේ සම්පත් ප්‍රයෝජනට අරගෙන මේ ටීම් එක මේ තරම් දුර ගෙනාවේ? ඇත්තටම අපිට තියෙන එක ක්‍රීඩාංගණයක් තියෙන්නේ. ඉතින් ඒකේ තමයි ගොඩක් තරඟ යන්නේ. ක්‍රීඩාංගණයක් කියන්නේ ටර්ෆ් විකට් එකයි තියෙන්නේ. ඉතින් ඒ වගේම ඇස්ට්‍රෝ විකට්ස් දෙකක් දැනට හදලා තියෙනවා. ප්ලේස්ලා ගොඩාක් මහන්සින ලංකාව වගේ නෙවෙයි. ඒගොල්ලෝ උදේ අනිවාර්යෙන් වැඩට යන්න ඕනේ. අනිවාර්යෙන් ඔෆිස් අවර්ස් ඒගොල්ලෝ එහෙ වැඩ කරලා ඉවරලා තමයි ප්‍රැක්ටිසස් වලට එන්නේ. ඉතින් මොනදේ මම කරන්න හැදුවත් වැඩන්නේ ප්ලේස්ලා එෆෙක්ට් එකක් දාන්න නැත්තම්. ඉතින් ඒ ප්ලේස්ලට ඒ උනන්දුව තියෙනවා. ගොඩක් ඉන්ඩියන්, පකිස්තාන්, ශ්‍රී ලංකන්නේ කියන්නේ ඒ රටේ කට්ටිය ක්‍රිකට් ගහනවා හරි අඩුයි. ඉතින් ඒ ක්‍රීඩකයොත් එක්ක හරි ලේසි. මොකද ඒගොල්ලොන්ට ටාගට් එකක් තියෙන හින්දා ලොකු එෆර්ට් එකක් දාලා ඒගොල්ලෝ ප්‍රැක්ටිසස් වලට එහෙම එනවා. මොන වගේ වෙනස්කම්ද ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ ඒ ක්‍රිකට් කණ්ඩායම අතර තියෙන්නේ? වෙලාව තමයි ගොඩාක් වෙලාවට. මොකද අපේ ක්‍රීඩකයොත් එක්ක සංසන්දනය කරද්දී ඉතින් අපේ ක්‍රීඩකයොන්ට නිදහස තියෙනවා. අපි ප්‍රැක්ටිස් පටන් ගත්තොත් ගොඩක් වෙලාවට සෙෂන්ස් තුනක් විතර ලංකාවේදී වෙනවා. ජිම් එකක් යනවා, වෙනමම බැටින් සෙෂන් එකක් යනවා, වෙනම රනින් සෙෂන් එකක් යනවා. ඉතින් ඔය වගේ සෙෂන්ස් කඩකඩ ඒ රටේ කරන්න බෑ. පැය දෙකක් තුනක් තමයි පුහුණු වීම කරන්න වෙන්නේ. පැය දෙකක් තුනක් පුහුණු වීම කරත් ඒගොල්ලොන්ට හරි මහන්සි. මොකද ඒගොල්ලොන්ට නිදහස නැහැ. අර පැය ගානක නිදහස නැහැ. කෙලින්ම වැඩ කරලා ඉවරලා ඒගොල්ලෝ එන්නේ ප්‍රැක්ටිසස් වලට. ඉතින් ඒ පැය දෙක තුන තමයි හැමදේම කරන්න ඕනේ.
ඉතින් ලොකු වෙනසක් තියෙනවා ක්‍රීඩකයන්ට අපි සංසන්දනය කරොත් එහෙම ලංකාවත් එක්ක. අවුරුදු 19 ඉඳී පටන් ගත්ත ක්‍රිකට් ජීවිතයත් එක්ක ඔබට අත්දැකීම් බහුලයි. ඉතින් මේ අත්දැකීම් කොහොමද ඔබේ මේ ක්‍රිකට් කණ්ඩායමට ලබා දෙන්නේ? සාමාන්‍යයෙන් ක්‍රීඩකෙක් විදියටයි පුහුණුකරුවෙක් විදියට බලද්දී දෙපැත්තක් තියෙනවා. මොකද ක්‍රීඩකෙක් විදියට බලද්දී බලන්නේ තමන් ගැන විතරයි. පුහුණුකරුවෙක් විදියට ආපුවම තමන්ගේ වටේ ඉන්න හැම ක්‍රීඩකයෙක් ගැනම බලන්න ඕනේ. මොකද පුහුණුකරුවෙක් විදියට රෙස්පොන්සිබිලිටි එක වැඩි ටීම් එකක් එක්ක යන්න. මොකද ප්ලේයර්ස්ලා ඔක්කොමල්ලම හොඳ වෙන්නත් ඕනේ. ඒ අතරතුර ප්ලේයර්ස්ලා ප්‍රමාණයක් පර්ෆෝම් කරන්න ඕනේ. ප්ලේයර් කෙනෙක් විදියට ඉද්දී තමන්ට තියෙන එක රෝල් එක. එතකොට පර්ෆෝම් කරන්න තමන්ට කරන්න පුළුවන් දේ කණ්ඩායමට කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඊට වැඩි ලොකු ප්‍රෙෂර් එකක් තියෙනවා පුහුණුකරුවෙක් විදියට. මොකද හැම එක්කෙනෙක්ට එක විදියට සලකන්න ඕනේ. ඉතින් පුහුණුකරුවෙක් විදියට තමන්ට මැද්දට ගිහිල්ලා කරන්න බෑ කිසි දෙයක්. හැමදේම ප්‍රැක්ටිස් එකේදී කෙරෙන්න ඕනේ. ඉතින් ලොකු වෙනසක් තියෙනවා. ඉතින් අත්දැකීම් එක්ක ගොඩක් පුහුණුකරුවොත් එක්ක මම වැඩ කරලා තියෙනවා. ඉතින් ඒ හැම අත්දැකීමක්ම අරගෙන අනිත් ප්ලේයර්ස්ලට ලබා දෙන ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන දේ මම හැමතිස්සෙම දෙන්න තමයි ඉන්නේ. දැන් මේ කතා බහ කරගෙන යනකොට අපිට ඉතාම මෑතකදී ක්‍රිකට් සම්බන්ධයෙන් කතා කරන්න පුළුවන් කාරණාව තමයි ආසියානු ලෝක කුසලානේ ජයග්‍රහණය කළා. ඒෂියන් කප් එක ගත්තා අපි. මේ වගේ තරුණ කණ්ඩායමක් එකතු වෙලා මේ ලැබපු ජයග්‍රහණය ගැන මොකද අපි බලාපොරොත්තු තියාගත්තේ නැහැ. මේ මොකද පිට පිට පරාජය වුණා. ඊට පස්සේ මේ ජයග්‍රහණය අපිට ඉතා විශාල ජයග්‍රහණයක්. මොකද මේ සම්බන්ධයෙන් ඔබ අදහස් කරන්නේ? ඔව්, දැන් කිව්වා වගේ ඉතින් අපි තරඟ පරාද වෙද්දී අපි හැම තිස්සෙම හිතනවා මොකද්ද වෙන්නේ කියලා. ඉතින් ගොඩාක් කට්ටිය, ඒ කියන්නේ මම හිතන්නේ සිලෙක්ෂන් පැනල් එකේ ඉඳන් බෝඩ් එකේ ඉඳන් කට්ටිය දන්නවා. ඉතින් අපි තරඟ ප්‍රමාණයක් පරාද වෙනවා. මොකද අපි ගැහුවේ අලුත් ක්‍රීඩකයන් එක්ක අවුරුද්දක් විතර අලුත් ක්‍රීඩකයන් එක්ක ගැහුවේ. ඉතින් හොඳ දෙයක් වුණේ අපි ඒ ක්‍රීඩකයෙත් එක්ක මේ පරාද වෙද්දිත් කන්ටිනියු කරා. ඉතින් ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි මම දකින්නේ අපි ආසියානු කුසලානේ ජයග්‍රහණය කිරීම. ඉතින් බලාපොරොත්තු ඉන්නවා තව හොඳ දේවල් ඉස්සරහට වෙයි කියලා. ඔව්, දැන් මේ ඒෂියන් කප් එක ජයග්‍රහණය කිරීමත් සමග නීති රීති පද්ධතිය වෙනස් වුණා. අලුතෙන් නීති රීති එකතු වුණා. මේ අලුතෙන් එකතු වුණු නීති රීති කොයි වගේද? මේ නීති රීති පාවිච්චි කරලා අපිට ලෝක කුසලානේ ජයග්‍රහණය කරන්න ඒවා අවශ්‍යයක් වෙයිද අපිට? නීති රීති වලින් නම් කිසිම බලපෑමක් වෙන්නේ නැහැ ක්‍රීඩකයන්ට. මොකද හැම තිස්සෙම ක්‍රීඩකයොත් සිටුවේෂන්ස් වලට ඇජස් වෙන්න ඕනේ හරි ඉක්මනට. ඉතින් නීති රීති කියන එක මම හිතන්නේ ක්‍රීඩකයොන්ට එච්චර බලපායි කියලා. මොකද ක්‍රීඩකයෝ ක්‍රීඩා කරන විලාසය තමයි වැදගත් වෙන්නේ අවසානයේදී. ඉතින් මං හිතන්නේ නීති රීති වලින් ලොකු බලපෑමක් ක්‍රීඩකයන්ට වෙයි කියලා. අපි ලොකු වෙනසක් බලාපොරොත්තු වෙනවා. ඔබ හිතන විදිහට මේ ඒෂියන් කප් එකේ අපි දැනපු දස්කම් එක්ක මොන වගේ වෙනස්කම්ද අපේ ටීම් එකේ වෙන්න ඕනේ ලෝක කුසලානේ සඳහා ඉදිරිපත් වෙනකොට? දැනට ඒ කියන්නේ අපි ආසියානු කුසලානේයිත් එක්ක සංසන්දනය කරොත් අපි දැන් ICC එක T20 එක ගන්න ඕස්ට්‍රේලියාවල. ඉතින් පිචර්ස් වල පොඩි වෙනසක් තියෙයි. මං හිතන්නේ ටීම් එකේ ලොකු වෙනසක් වෙයි කියලා. දැනට අපේ වේග පන්දුයවන්නන්ගෙන් අඩුවක් තිබ්බා. මොකද ආසියානු කුසලානේ ගහද්දී අපි අලුතෙන් වේග පන්දුයවන්නන් 3 දෙනෙක් 4 දෙනෙක් එකපාර්ට ටීම් එකට ආවා. ඉතින් මම හිතන්නේ දැන් දුෂ්මන්තත් ලහිරුත් ෆිට් වෙලා ඉන්නේ. ඉතින් ඒ දෙන්න ටීම් එක ඇතුළට ආපුවම ඒ දෙන්නගේ එක්ස්පීරියන්ස් එක්ක ලොකු වෙනසක් වෙයි ටීම් එකේ. මොකද සාමාන්‍යයෙන් ඉතින් වේග පන්දුයවන්නන්ගෙන් ලොකු දෙයක් බලාපොරොත්තු වෙනවා මුල පන්දු ආරයි අවසාන් පන්දුවාර ටිකයි. ඉතින් දුෂ්මන්ත සාලහිරු ටීම් එකට එන එකත් අපිට හොඳ ඕල්රවුන්ඩර්ස්ලත් ඉන්නවා ටීම් එකේ වේග පන්දයවන. ඉතින් ඒ පිචර්ස් මං හිතන්නේ අපිට සූට්ස්ේ ගොඩක් කලාවට දැනට ඉන්න කණ්ඩායම හොඳයි කියන එක තමයි මගේ ඔළුවේ තියෙන්නේ. අපිත් බලාපොරොත්තු වෙනවා ලොකු වෙනසක් ලොකු කුසලානේ දකින්න. ඒ වගේම තමයි දැන් මේ කතා බහ කරගෙන යනකොට ඇත්තටම ක්‍රිකට් ගැන කතා කරන්න තියෙන කාල වේලාව ගොඩක් අපි ගන්න ඕනේ. හරිනම් ක්‍රිකට් කියන්නේ ලොකු පරාසයක් කතා කරන්න තියෙන මාතෘකාවක්. හැබැයි අපේ කාල වේලාව අපිට තියෙන්නේ හරිම සීමිත ප්‍රමාණයක්. ඒ නිසා අවසන් වශයෙන් දැනගන්න කැමති අලුතෙන් ක්‍රිකට් වලට එන්න ඉන්න පොඩි දරුවන් ඉන්නවා, පාසල් ක්‍රීඩකයින් ඉන්නවා. මේගොල්ලන්ට මොකද දෙන්න පුළුවන් පණිවිඩය? එකම දේ තියෙන්නේ දැන් දැනට
ක්‍රිකට් ගොඩක් ටීවී එකේ සහ සෝෂල් මීඩියාස් වල ගොඩක් යනවා. ඉතින් ඒ මැචස් ගොඩක් බලන්න ඕනේ. ඒ වගේම පුහුණු වීම කරද්දී දැන් දකින විදිහට ගොඩක් ඇකඩමීස් හැමතැනම තියෙනවා. පාසල්වල ක්‍රීඩා කරනවා. ඉතින් පාසල් වල ක්‍රීඩා කරන ක්‍රීඩකයෝ ගොඩක් වෙලාවට ඇකඩමීස් වලට යනවා. ඉතින් පුහුණුකරුවන් හතර දෙනෙක් හම්බ වුණොත් ඔය හතර දෙනාම කරන්න කියන දේ කරන්නේ නැතුව තමන්ට උචිත දෙයක් තියෙනවා ඒක ෆලෝ කරන්න කියන එක තමයි පොඩි ක්‍රීඩකයන්ට කියන්න තියෙන්නේ. ඒ වගේම මහන්සි වෙන්න ඕනේ දැන් නැති වුණොත් හැමදේම ගොඩක් ප්ලේයර්ස්ලා වැඩි දැන් ක්‍රිකට් ගහන ප්ලේයර්ස්ලා. ඉතින් ඒකින්ද ගොඩක් මහන්සි වෙන්න ඕනේ තමන් කරන දේ ලොකු ගමනක් යන්න පුළුවන් ඒ වගේ මහන්සිලා ක්‍රීඩා කරොත්. මම දැනගන්න කැමතියි ස්ප්‍රින් කෝච් වලට ඇප්ලයි කරලා ඊට පස්සේ ඔබ ක්වෙට් වලට යනවා. ඇයි ඔබ ලංකාවේ රැඳුනේ නැත්තේ? ලංකාවට ඔබේ දැනුම දෙන්න ලංකාවේ නතර වුණේ නැත්තේ? හොඳ ප්‍රශ්නයක්. ආසාව තියෙනවා ලංකාවට දෙයක් කරන්න. මොකද අවුරුදු ගාණක් බලන් හිටියේ ලංකාවෙන් දේවල් ඉගෙනගෙන ලංකාවට සත්කාරයක් කරන්න. ඉතින් මට තව කල් තියෙනවා. මං හිතන් තව අවුරුදු 4-5ක් තියෙනවා. ඉතින් මං ඒ අවුරුදු 4-5 එළියේ ඉඳලා ඉරලා හොඳ එක්ස්පීරියන්ස් එකක් ගත්තොත් මම හිතනවට වැඩිය දේවල් ඉදිරියේදී ලංකාවට දෙන්න පුළුවන් කියන අදහස මගේ ගාව තියෙනවා. ලංකාවෙන් ආරාධනාවක් ආවොත් ඔබ බාර ගන්නවද? දැනට තියෙන සිටුේෂන් එකේ විදියට ඉක්මනට බලාපොරොත්තු වෙන්නේ නැහැ. හැබැයි අනිවාර්යෙන් අවුරුදු 3-4ක් විතර යද්දී ආරාධනාවක් ආවොත් අනිවාර්යෙන් නැවත ලංකාවට ඇවිල්ලා මගේ නොලෙජ් එක ෂෙයා කරන්න කැමතියි. පුහුණු කරුවෙකු ලෙස දැනගන්න කැමතියි පාසල් ක්‍රිකට් ක්‍රීඩාව මේ වන විට පහළ මට්ටමක තියෙන්නේ. ඔබ හිතන විදිහට පාසල් ක්‍රිකට් ක්‍රීඩාව ඉහළ නන්වන්න මොන වගේ යෝජනාද ඔබට තියෙන්නේ? මොන වගේ දේවල්ද කරන්න ඕනේ? දැනට මම දැක්ක දැන් අවුරුදු 3ක් විතර කොරෝනා වලට ක්‍රිකට් නැවතිලා තිබ්බා. ඉතින් දැන් ආයි ස්ටාර්ට් කරගෙන යනවා පරණ විදියටම. ඒ කියන්නේ 50 ඕවර් ටෝර්නමන්ට් එකක් යනවා, 2-day ටෝර්නමන්ට් එකක් යනවා. ඒක ටෝර්නමන්ට් එක කියන්නේ අවුරුදු ගානක් තිස්සේ ඉඳන් ගියපු දෙයක්. එක දෙයක් තියෙනවා, අපි එක තැනකදී ක්වොලිටි කරන්න ඕනේ ක්‍රිකට් එක පාසල් ක්‍රීඩකයන්ගේ. මොකද අවුරුදු 19න් පහල අපි ක්‍රීඩා කරද්දී සාමාන්‍ය ජාතික කණ්ඩායමට තෝරද්දී මම හිතන්නේ අපි ඩිස්ත්‍රික් ප්‍රොවින්ෂල් වගේ ටෝර්නමන්ට්ස් ගැහිලා තියෙනවා. ඒ වගේම එතනින් එහාට ගියාම තව ස්කොඩ්ස් හදලා අපි ගහලා තියෙනවා. ඉතින් මේවා කන්ටිනියු වෙන්න ඕනේ. ඒ වගේම පුහුණුකරුවන්ටත් ලොකු දෙයක් කරන්න තියෙනවා. අපි දකින්නේ දැන් ක්‍රීඩකෙක් සාමාන්‍යයෙන් එළියට ආපුවාම අර රොබෝල වගේ ප්ලේයර්ස්ලව හසුරවනවා. ඉතින් ඒ දේ කරන්න හොඳ නෑ පුහුණුකරුවෙක් විදියට. ඉතින් මොකද ක්‍රීඩකෙට තමන්ට කරන්න පුළුවන් දේ එළියට ගන්න ඕනේ ඉස්සර වෙලාම. නැතුව පුහුණුකරුවෙක්ට ඕන දේ නෙවෙයි. මොකද ක්‍රීඩකයෝ තනි වෙන වෙලාවක් එනවා හැමතිස්සෙම පාසලෙන් එළියට ගියාම. ඉතින් එතෙන්ට තමයි පුහුණුකරුවෝ ක්‍රීඩකයන්ව හසුරවන්න පුරුදු වෙන්න ඕනේ. ඒ වගේම ක්‍රීඩකයෙක්ට තනියම තීරණ ගන්න පුළුවන්කම තියෙන්න ඕනේ. නැති වුණොත් ලොකු ප්‍රශ්නයක් වෙනවා. මොකද අපි සාමාන්‍යයෙන් අපේ පේරෙන්ට්ස්ලා ගොඩාක් ඉන්වෝල් වෙන ඩිසිෂන්ස් ගන්න පොඩි කට්ටියගේ ප්ලේයර්ස්ලාගේ. ඉතින් මං හිතන්නේ ක්‍රීඩකයෙක්ට ඒ රෙස්පොන්සිබිලිටි එක තියෙන්න ඕනේ තනියෙන් ඩිසිෂන් එකක් ගන්න. ඒ අරෙන්න ක්‍රිකට් එකේදී දැනට යන සිස්ටම් එක හොඳයි. තව පොඩ්ඩක් ක්වොලිටි කරගන්න පුළුවන් නම් තව ක්වොන්ටිටි එක අඩු කරලා ඉවර වෙලා එතනදී අපිට තව හොඳ ප්ලේයර්ස්ලා හොයාගන්න පුළුවන් ඒ කියන එක තියෙනවා. අවසාන වශයෙන් දැනගන්න කැමති ලංකාවේ ක්‍රිකට් අනාගතය ඔබට කොහොමද පේන්නේ? කොයි වගේද ලංකාවේ ක්‍රිකට් අනාගතය ගොඩනැගෙන්නේ? දැනට තියෙන සිස්ටම් එකත් එක්ක අපිට හොඳ ප්ලේයර්ස්ලා 30-40ක් ඉන්නවා බෙන්ච් එකේදී. බෙන්ච් එකේ ඒ වගේම දැනට ඉන්න ප්ලේයර්ස්ලා ටික, ඒ කියන්නේ අපි දැන් වුණත් ටීම් එකේ බැලුවොත් අවුරුදු 20-25 අතර ඉන්න ක්‍රීඩකයන් ප්‍රමාණය හරි වැඩි. ඒ වගේම තමයි බෙන්ච් එකේ ඉන්න කට්ටියත්. ඉතින් මං හිතන්නේ තව අවුරුදු 2-3ක් ඇතුළත මේ ක්‍රීඩකයන්ම තමයි ඉස්සරහට දකින්න හම්බ වෙන්නේ. ඉතින් දැනට තියෙන විදියට ඉස්සරහා හොඳයි ක්‍රිකට් එකේ. මොකද අපි අවුරුද්දක් විතර ස්ට්‍රගල් කරා ගොඩාරියක් ප්ලේයර්ස්ලව එළියට දානවා, ආයි ඇතුළට ගේනවා, සීනියර් ප්ලේයර්ස්ලව ඇතුළට ගෙනාවා එළියට දැම්මා. ඉතින් දැන් මං දකින විදියට ඒ වගේ දෙයක් වෙන්නේ නැහැ. ප්ලේයර්ස්ලට ස්ටැබ්ලිෂ්
පොෂන්යක් හම්බ වෙලා තිනවා ඒ වගේම දැන් ක්‍රීඩා කරන කට්ටිය ප්ලේයර්ස්ලා ඕන සිටුේෂන් එක ඇඩ්ජස් වෙන්න පුළුවන් කට්ටියක් ඉන්නේ ඉතින් මං හිතන්නේ අපි මේ ක්‍රීඩකයනුයි අනිත් ක්‍රීඩකයොත් එක්ක තව අවුරුදු 3-4ක් ලංකාවේ ක්‍රිකට් හොඳ තැනක තියෙනවා ක්‍රිකට් වලට ආදරය කරන ගොඩක් පිටසක් තමයි අපේ පිටිය වටා රොක් වෙලා ඉන්නේ ඔවුන්ට දෙන්න පුළුවන් උපදෙස් මොකක්ද ක්‍රිකට් සම්බන්ධයෙන් ඒ වගේම දැනගන්න කැමති ක්‍රිකට් ක්‍රීඩාව ක්‍රිකට් එක්ක තව ගොඩනගෙන්න ඕනේ දේවල් මොනවද ක්‍රිකට් ක්‍රීඩාව ඇතුලේ අනිවාර්යයෙන්ම ක්‍රිකට් එක මම ඉස්සෙල්ලා කිව්වා වගේ ගොඩක් මහන්සි වෙන්න ඕනේ ඒක ලේසි දෙයක් නෙවෙයි සමහරක් තැන්වලදී ක්‍රීඩකයෝ ෆේල් වෙනවා සමහරක් තැන්වලදී හොඳට කරනවා ඉතින් හැමතිස්සෙම ෆේල් වෙන්න ක්‍රීඩකෙක් තව මහන්සි වෙන්න ඕනේ ක්‍රිකට් එකට ඊට වැඩිය දෙයක් කරන්න ඕනේ පර්ෆෝම් කරද්දී මොකද පර්ෆෝම් කරද්දී අපි එක ලෙවල් එකකට ඇවිල්ලා ඉන්නේ ඉතින් ඒ ලෙවල් එක මේන්ටේන් කරන්න අපි ෆේල් වෙනවට වැඩිය ප්‍රැක්ටිස් කරන්න ඕනේ ඒ වගේම ඒ ලෙවල් එකෙන් පර්ෆෝම් කරද්දී ඒ ලෙවල් එකෙන් උඩට යන්නත් අපි දැනගන්න ඕනේ ඉතින් අනිවාර්යෙන් මහන්සි වෙන්න ඕනේ ක්‍රීඩකෙක් මම ඒක ගොඩක් ස්ටඩි කරලා තියෙනවා මම වුණත් මගේ ප්ලේයර්ස්ලත් එක්ක කරන්නේ ඒක ඒ වගේම දකින්න දෙයක් ක්‍රීඩාවට අමතරව ඒ කියන්නේ පාසල් යන ක්‍රීඩකයෝ අනිවාර්යෙන් පොඩ්ඩක් ෆෝන්ස් වලින් පොඩ්ඩක් ඈත් වෙන්න ඕනේ සෝෂල් ලයිෆ් එක ගැන ඔයිට ඇඩිය ස්ටඩි කරන්න ඕනේ ඒ වගේම රෙස්පෙක්ට් කරන්න පුරුදු වෙන්න ඕනේ වැඩිහිටියෙක්ට මම දකින්න දෙයක් දැන් හරි අඩුයි ගොඩක් ක්‍රීඩකයන් පාසල් ක්‍රීඩකයන්ගෙන් ඒක දකින්නේ නැහැ ඉස්සර වගේ මොකද දැන් ප්‍රැක්ටිස් එකක් ඉවරෙච්ච ගමන් ෆෝන් එක අතට ගන්නවා ඒ වගේම ප්‍රැක්ටිස් එකක් ඉවරෙච්ච ගමන් අම්මා හරි තාත්තා හරි එක්කන් යන්න එනවනම් වාහනේ නැගලා යනවා එක්ක බස් එකේ නැගලා යනවා ඉස්සර අපි ක්‍රීඩා කරද්දී අපි පුහුණු වීම කරද්දී පාසලේදී අපි හැමතිස්සෙම පුහුණු වාරේ ඉවරණයෙන් පස්සේ අපි ඔක්කොමල්ලම එක තැනක ඉන්නවා අපි කතා කරනවා අපි වෙනමම සෙල්ලම් කරනවා ඉතින් දැන් ඉන්න පුහුණුකරුවන්ගෙන් අහපුවාම කියන්නේ ඉතින් අයියේ ඉස්සර තිබ්බ ක්‍රිකට් එක නෙවෙයි දැන් තියෙන්නේ කියලා ඉතින් පාසල් යන ක්‍රීඩකයන්ට අනිවාර්යයෙන්ම සෝෂල් ලයිෆ් එක චුට්ටක් ඔයිට වැඩිය ඉගෙන ගන්න ඕනේ කොහොමද තව එකෙන්ට රෙස්පෙක්ට් කරන්න කියන එකයි දැන්ට දෙන කාලයට වැඩිය වැඩි ප්‍රමාණයක් ක්‍රීඩාවට දෙන්නත් ඕනේ ඒ වගේම අධ්‍යාපනය හරි වැදගත් පාසල් ක්‍රීඩකයෙක්ට මොකද මාර කිව්වා වගේ ලොකු ක්වොන්ටිටි එකක් පාසල තුලින් එළියට එනවා ක්‍රීඩකයෝ විදිහට සමහරක් වෙලාවට ඒගොල්ලන්ට අධ්‍යාපනය නැති වුණොත් ක්‍රීඩාවෙනුත් දෙයක් කරගන්න බැරි වුණොත් ඉතින් හරි අමාරුයි දැනට තියෙන සිටුේෂන් එකත් එක්ක ලයිෆ් එක ගෙනියන්නේ ඉතින් මම හැමතිස්සෙම පාසල් ක්‍රීඩකයෙක්ට කියන්නේ පුළුවන් තරම් ස්ටඩීස් බැලන්ස් කරගෙන ක්‍රිකට් එකත් මහන්සියලා කරන්න කියන්නේ බොහොම ස්තුතියි අපේ වැඩසටහනට සමියන්ට. ඉතින් ඔබව සම්බන්ධ කරගන්නේ කොහොමද ඔබට ආදරය කරන ජනතාව? මම සමාජ මාධ්‍ය ඉන්නවා හැමතිස්සෙම සෝෂල් මීඩියාස් වල ඉන්නේ. ඉතින් ඕන වෙලාවක මාව එතනදී හම්බ වෙන්න පුළුවන්, මට කතා කරන්න පුළුවන්. අනිවාර්යෙන් මැසේජ් එකක් දැක්කොත් රිප්ලයි කරනවා. ඉතින් හැමතිස්සෙම ඕන වෙලාවක උදව් කරන්න ඉන්න ඕන කෙනෙක්ට. ලංකාවට ඒ තරම් ආදරේ නේද? අනිවාර්යෙන්ම. මොකද හැදිච්ච වැඩිච්ච තැන අනිවාර්යෙන් මෙතනට එන්න ඕනේ මොන දේ කරත් මේක නැතුව වෙන දෙයක් නැහැ. මොකද එක්ස්පීරියන්ස් කරලා තියෙන්නේ රටෙන් පිට දේවල්. ලංකාව තරම් දෙයක් නැහැ. බොහොම ස්තුතියි නැවත වාරයක් වැඩසටහනට පැමිණියත්. අදට අපි පිටියෙන් සමු ගන්නවා. නැවත වාරයක් පිටියට අවතීර්ණ වෙන්නේ බලාපොරොත්තු වෙයි. ඔබට සුපුරුදු චරිතයක් එක් ක්‍රීඩාශීලී සුබ සතියක් සියලු දෙනාටම.